මහිතන්නේ දිනවල ඉතර නව ඇත්තර මේයවුද්ධ පටන් ගත්තු දවසිසන අපි කෝවිඩ වගේම කතා කරන මාතෘකාවත්තමා මේ සීණි පිළිබඳව ප්‍රශ්ටය ැ එක අලුත් දිසාාවකට ගමන් කරවිින් ඉන්න. අපේ හරි තොරතුප්‍රික හරිරම ගත්තා මේ අවුරුද්දේ මට්‍රික්ටොන් හයලක්ස අසූතුන්දාහක් අපේ රැට්ට ගෙන්නල දනු ඒ වගේ හැටදා හයිස ඇැත හැටක් මට්‍රික්ටොන් අපේ රටේ නිස්පාදනය කරලාදන එතකොටමට්‍රික්ටොන් හත්ලක්ෂ හතලි තුන්දාා හසය හැත්ත අටක් මේ මට්‍රික්ටොන් හත්ලක්ෂ හතරි ස්තුන්දාා හැසිය හැත්තට අපේ දෙදා ස්විසිය එකේ සම්පූර්ණ පරිෝජ ප්‍රමාණය වන මට්‍රික්ටොන් හයලක්ෂ පනස් දහටට වඩා වැඩි. ඒගෙන් අපි මේ අවරුද්දම සීනි කාලත් තව මට්‍රික්ටොන් අසූදාහක් අපිට ඉතුරවෙනවා මේ සීනි ප්‍රමා පරිභෝජනය කරත්ති. එතකොට ශ්‍රේ ලංකා මහාබැංකුුවේ වාර්තානුව මේ අපනෑන කරලා තිනට්‍රෙටොන් හයලක් සසූ තුන්දහ ගෙනල්ල තියෙන ඇවරේජ් ම ඇවරජ් ප්‍රයිස් එක කිලෝ එක රුපියල් හැත්ත පහයි සත දාහතරක් මේ රුපියල් හැත්තපහයි සත දාහතරක සාමාන්‍ය මිලට තමයි මේ සී ෝ සීමට්‍රික්ටොන් හයලක්ස අසු තුන්ද හම ගිනල්ලතින්. එතකොට ඒවගේ අද සීණි මිලගත්තත් අද ලෝක වෙලඳ පොලේ. හලි අටයි සත පනක්ත්තමා කිිලෝ එකක් වෙන්න එක අදමිල ගත්තාත් රෘපයා සියකට ඇතිින් තමයි සනි කිිල්ලුව එකක් වෙන්න අපේ අසල්ලසි ඉදාවේ රුපියයාල් අනුවටයි ශ්‍රී ලංකා රුපියල් අනුවටයිවෙන්නේ සිල්ලරමිල එතකොට අපි දන්න මේ රටගෙන සීනිවලින් සයටට තිස්නමයමගේ නලතියෙන්නේ විල්ම සමාගම ඒවගේම සයට එකොලහක් ඇම්රෝ සමාගම ඒවගේ මසිියට නමයක් බ්ලෝබල් සමාගම පිළිියන්දල කෝල්ඩිින් සොයාගේ සමාගම හතරක් පහක් තමයි මේ සීණි ගෙනලදන්. එතුට ආණ්ඩුව කිය අවුරුද්දේ නොවැම්බර් දෙෙැම්බට රජ හට ජනාාධපත්තුවා කතා කරලා අ සූ පහට සීණි දෙෙනවය කිවීමේ හැත්ත පහට සේණී ගෙනපු නිසා හැත්ත පහට සීණි ගෙනාවේ හුපියල් පණහක බද්ධ සත විසි පහ දක්වා අඩු කරම නිසා ති ජනාධිපපුත්තුමා බොහොම උජාරුවෙන් එ වෙලා අසූ පහට සීනි දෙෙනවායි කිව්වේ. මේ බදු අඩුකිරීමේ වාසිය රටේ ජනතාවට ලබා දීලා ඔන්න තමන් විශාල සාහනයක් දුන්නයිගෙන පණීට එතම ඇතුමා දුන්නේ. හැබැයිඒ පණඩයට වලංගු භාවයක් තිබුණද. අපි දන්නවා ඒ අසූ පහට සීනිි තිබුණයි කියලා ඔන්නන් සති අද දෙක් සොස් දනද දෙෙ හට කොත් ස ී තිබුුණ මේ සීග්‍රේෙන් එකේ විශ්ට විෂපාට තියයට හතළියට පණහට අන්තිවමාසය එක සය හැටේයිඉදන් දෙසිේ විස්සට ඉහලටම නැක්්ගම්. ඉති සීනී මෙිල පාලනය කරන්න රජයට පුළුවන්කමක් තිබුණ නෑ. දැන් මේ පිළිබඳව බර පතල චෝදනාවක් රට තුළ ගොඩ නැගෙනකොට ආ්ඩුවට ඇඟිල්ල දෙදික්නෙකොට අආ්ඩුව පටන්ගත්තා සීනී විශේසම මාධ්‍යාතන වින් මේ පිළිබොඳ අවධානයොමු කර යතන ගණනාවක් දෙරනේ ගස්සාග පෙන්නවා හිරුව එකේ මොකක්ද හිරුව එකේ සියයේ වැඩ සරහන්ට පෙන්නවා අනෙකුත් මාධ්‍ය අතනුලොත් පෙන්වා මේ පෙන්න්න පවාම ආණ්ඩුවලකු බවලපෑමක් ඇතු වෙලා දැන් ීටලන්න පට කරන්තිෙන. අපිට දෙ ප්‍රශ්නේ ැ රටේ ජනතාවටනිකම් පේනවා දැන්නම් අපේ ගෝටාාවබේ රාජ පක්ෂමමාත්‍ය අර සරදියල් න්‍යාය අනුගමනය කරනවා ද කියලා සහරදිියල් මොකද කෙරේ දනවතුන්ගේ සල්ලි අරගෙන දුප්පතුන්ට පෙදල දුන්න දැන් අටේ ජනතාවටහිතෙන්ට පුළුවන් අපේ ගෝටාවේ මහත්තයක් සරදියල් වගේ අ මහා ජවාරංකාරයෙන්ගේ සීණි ටික අරගෙන දුප්පතුන්ට පෙදල දෙන්නේ අනවා කියල් හැබැ මේක ඇත්ත එක නෙමෙයි මේක ඇත්ත තමයි ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නේ අ මහපරිමාන ගබඩාකරුවන් ගබඩා කරලා තින සතව විජපහට ෙනපු රජය මිලදී අරගෙන තමයි දෙන්ඩ හදන්න. තැන් අපේ දෙැන ප්‍රශ්න ජ කීර්ද මිදීගණ හදන්නේ. ැ පැහැදිලෝම මහබැංකුව සටහන් කරන කුපියල් හැත්ත පහයි ස දාහතරට ගෙනාපු සීණි තමයි මේ රටතුරදී එකන මේ අවුද්ධ සම්බර් තිස්සකයනකනු සීනි කාලා තවත් මට්‍රික්ටෝන සූදහක් ඉතුරුවනෝ එච්චර සීවි ප්‍රමාණයක් හට තුළ ගබඩා වෙලා තිීනවා. එතුොර ආණ්ඩුව සේනිී රාජ සන්තක කිරීමක් න මේ කරඩය. ආණ්ඩුව සීනිි මේ වෙලඳුන් ගෙනාපු මිලට මිලදී ගැනීම කුත් න මේ කරන්නද. ආණ්ඩ උස්සාහ කරමින් ඉන්න අපිට තියර තොරතුරුවනුව නො මාධ්‍යවල සමාජාලාවල සඳහන්ෙන පරිදි. උපල්ලෙ සීවිෂි පහටිතරතමයි මේ වීගන්න මේ රුපියලික සේෂි පහට තමයි මේ සනිි මිලදී ගන්න හදන්න. ඒකෙන්. නිකම්ම ආණ්ඩුවට රුපියල් පණහක් අර ආනෑනකරුවන්ට අතිරේකව ලබා දෙෙන්ඩ කටයුතු වෙන්ට සිදුවෙනවා. මේක හරියට ආණ්ඩුව ගණඩදනු බද්ධ සතුජි පාට අඩු කරලා ැන් ආණ්ඩුව රුපිය පනහක් අතින්ගෙවල සීනිි මිලදීගන්න ෝ වගේ. එක මාර තිේරිය එක. ආ්ුව මාර න්‍යායයක් තමයි ක්‍රියාත්මකෙන්නේ රටේ ආණඩුවට සල්ලි නැති වෙලා මේ මැට්‍රික්ටොන් හයලක් සසුතුන්දහා නිසා බතුමාල බලන්ඩ රුපියල් පණහගානනි ගණනය කරපුවාම රුපියල් බිලියන තිස් සතරකට ආසන්න ප්‍රමාණයක් රජයට අයවිය යුතු ඒ රුපියල් පණාගානය ආයකරණක් අයුතු බදුමුදල් අහිමි වෙලා තියෙන. එකකරට ැන් ආ්ඩුව ඇැත්තකින් කුපියල් බිලියන තිස් සතරක් බද මුදල්ල හෙමිරගන තවත් මුදල කෘපියල් පහහාගානය අතර වියදන් කරලා. දැ සීනි අරගෙන සීණි බිස්තස්සක ආණ්ඩුව කරනාදනවා. අද බලන්න වෙලඳ පොලි අදත් අපි දක්ක කොළොඹි තරක්න නගර ගණනාවක සීනිි පෝලිම් මොකද මේ වෙලඳ පොල අද ව්‍යාකූල කරලා තියනෙ මේ ආණ්ඩුව ගත්තු නොෙක් වැරදි තීන්දු තීරණය ද මේ අවරුද්ධ පටන්ගත්තු එලා වගේ නම්. සා පැහැදිලිවම ආණ්ඩුව අද කරන්න අදන්නේ අ අටුව කඩලා පුටුව අහදනවටත් එහා ගිය මරිමෝඩ තීන්දුවක් කියෙන එක බොහොම පැහැදිලි. ඒසා අපිටනං කියන්න තියෙන්න්නේ මේ මහාපරිමාන සීනිජවාරංකාරයෝ ජනතාවගේ ්‍රීරීමමාන් සවෞරාබීල පොපු අනීතික මුදල් අත් කරගන්න ඕන. ජයට අහිමුණු බදු මුදල් අත්පත් කරගන්නුවට සටන ක්‍රාත්ම කරන්නු ඒකෙන් විතරයි ආණ්ඩුව වක්ක්‍රව පෙන්න්ට හදන සරදිියල් න්‍යයාය කට තුළ ක්‍රියාත්මක වෙන්නන්නේ මොකොද රටේ ජනතාවද කබලෙෙන් ලිපට වැටිලයින් එ මම බැලුව මේ ය පෙරේදා බොඩ්ඩක් අතීතියට ගිහිල්ල බන්දුුල ගුණවර්ධන මහත්තයයි එතුමා පාරිභෝගික සේවා ඇමති ගගේම කෘෂිකරම මති හිදදා නන්ද අලුදගමගේ මහත්තේගේපු කතාව මහින්දා නන්ද අලුදගමගේ මහත්ම මේ කතාාවකි වේ ජූලි මාස විසියක ජූලි මාස විසියක එතුමා කියනවා නාඩු සීයට බස්සනවා සම්බා කීරි සම්බා රුපියල් පනහත් හැත්තෑවත් අතර මුදලට දෙැ්ඩ කටයුතු කරන ඔය හාල් ගෝනියගේ ෙන්ඩු මටාදගෙනපු නාඩු බෑගක කිලෝ පහේ එතක නා එතකොට එ එකසසිේ විස්සයි කියලා එතුමා බොහොම පැදිලියෝම නාඩු එකසිය විස්සයි කියලා මහින්දා නන්ද අලුත්ගමගේ මහත්තය කියනු. එතකොට දැන්මං අද බැලුව මේ මාධ්‍ය සාගච්චාවට කලින් නාරාහෙම්පිටට ගිහිල්ල නාඩු කියද කියලා දැන් මේ නාඩු කිලෝ පහමිලදී ගත්තේ හුපියල් ලෙසිේ විස්සට. එතකොට බඳුලගුණලා අතර හත්තවයාගේපුූ නාඩු විස්සට බැහලත්නෑ ඒගේ කීරි සම්බා පනාහකට හැතකට හැත්තෑාවකට අඩු වෙලත් නෑ. එතුවාඇතුමයි කතාවේ අන්තිම මොහත න ට ු ක මතික මකර ුත් පරි ෝගමතික ද ඩ ුත් න කියල මේක ඩලි හතල ටරි කාටරි දෙදනවා කියල දැ තුමා කියලා මාසෙකුත් සතියක් ගිහිල්ල. එතුමාක් සතියෙන් කරනෝ කියලා. එතු සතියන් කරන කල මයිකි වෙතුළලද මාසකුත් සතිියයක් ගහිල්ලලා නාඩු එකසිේ විස්සයි කීරි සම්බ දෙසිියය විස්සයි. සම්බ එකසි හතලියඒසිය පණහයි දැන් බඳුල මහත්තයටයි බඳුල අපේ කුසිකර්මයඇමති අලුද්ගමගේ මහත්තයට සතියක් නෙමේ සති පහක්ම අපි දීලා තිනු එතකොට දැන් එතුමා මොකදද මේක දෙන උත්තරි මාධ්‍ය අත විදිී අපි උතුමාලගගේ හනෝ ඔන්න දැන් උත්තරේ පුළුවන් අරගඩ අපි කියන්න ඇතුමාට එතුමා ගැමතික ඩලිසිරි සසිරහත්තවදගෙන නමුත් එතුමාලා වීමුදලල්ල ඉස්සරහ පරාජය වෙලා තියනවා හල් මුදලල්ල ඉස්සරහ පරජය ප්‍රත්වෙලා තින එතුමාරට පැරිවෙලා තියනවා නිසි ක්‍රමවේදයක් හදලා නිසි අයුරින් මේක කළමනා කරන කරන්න එනිසාි පැදිලීම කියනවා මේ රාඩ රජයේ අසාර්ථක අසමත් භාවය කියන්නට මේ දීමිල හාල්මිල සීලමිල මේ වගේ ගණනාවක් තියෙනවා. ඒවගේම කෝවිඩ් වුවදුර ගැන කතා කරද්දි දැ හයවින්න දක්වා රට වහලා තියෙනවා අද උදේ ඒ දවසයනට අපට ලැබුණු දත්තොරනුව ඒ දිනේ දෙසය පහළවක් මියගිය අපි මේ දත්ත රජය දෙනවදත්ත නමුත් රොකු කසුකුසුුවත්තින මේ දත්ව වැරදි විට වැඩි ප්‍රමාණ මරනවා කියලලා එතකට නමදා සාරසිය දක්වා අපේ රටේ ජනගහනෙන් නමදා සාරසීයක් ජීවිත අපිට නැති වෙලා එමේලා දීන ජනගහනය මිල්ියනයට මරණ අද නමය දසමටක් විදිට ලෝකයේ වැඩිම මිලියනයට සිදුවන මරණ ප්‍රමාණය සිදුුවන් රට අපේ රට නමය දසමටයි අපේ ඉලන්ටිනි මැලේසියා වටයි දසම හතයි විියට් නමේ යටටයි දසම දෙකයි. අපේ දකුණවාසය අතික රටවල් වන ඉන්දියාවේ දසම හතරයි පකිිස්ානය දසම හතරයි ංගලාදේශය ඉටත්වොඩා අඩුයි. අපි ඉන්නේ තාමත් මරණ ගමන් කරමින් ඉන්නේ වැඩියන දිසාාවට. රනුාතයක්ත් වැින මරණ සංකයවත් ඇඩනු. ලෝකේ මරණ සිදුවන දහතුන් වන රට අපේට ඒ තොරතුරනු ගොඩක් කට ල ොට රි ච්ර මල්ලා රනය මෙච්චර මල්ලා ඉතාලිය මෙච්ර මැල්ලග ඇබේ ඒලාගේ උපරිම හල පික්ක දැන් පහුක ගොල ොඩක් ල ැලයි ගල හොද පත්න හොඳ සාාවටතම ගල්ල මරනු පාතේ මරන සංකයාව රගනි ංකයා ආාවමින් තිීන්. අපි ඉන්න තව අපේ නරකව දිසාට තමයි ගමන් කරමින් ඉන්නේ මේ හොඳ පැත්ත ම කරකෝ ගන්න අපට බැරිවිලාතිය අපි දක්ක සුදර්සනින් ප්‍රණන්දු පුල්ලේ අපේ ඇමඳතුමිය එතුමිය මේ සම්බන්ධ හොඳ දැනුමක් තියෙන මේ පිළිබඳව අත්දැකීම් තියෙන ශිසයෝ ෛද්‍යවරියයක් ප්‍රජාව විද්‍යවා පිළිබඳ එතුම මේ කියලා තවර හට ති දෙකක්වත් හරි විදිට මේක හට පවුත් හොඳයි කිය ඉති අපි කියන්නේ විද්ධතුන් විශේෂඥවරුන් මේ සේශ්‍රෙන් නිපුුණතාවේ තිීනායගේ උපදෙස් සනුව කටයුතු කරන්න මොකද අපි මේක නිවැර දිදිසාාවට සුබදිසාාවට හරෝගත්ති නැත්තං අපිට මේින් ගැලවෙෙන්ඩබේ මොකද ආ්ඩුව වැැක්ෂීන් කරනය වේගවත්ව කරගන යනවා. දැන්ි දකිනවා අපට තව මායයක්ක හමමාරකින් විර කරගන්න පුළුවන් වී. නමුත් කොච්චර ව්‍යක්ෂීන් කරත් රෝගය රටපුරා ව්‍යාප්තවීම වැඩිවීම හරහා අපට මේක මර්ධනය කරගන්න තින ැකයා විතාව අවමයි මොකද අපේ වැඩිහිටි ජනගහනය එන්නත් කරන්න ගත්තේ පහුවෙලා අපේ වැඩිපුර ගහන්නීන සයිනාමෙන්නත තුර සයිනාමෙන්න්නත දෙවනිියන්න තත් ගහ සතියකින් තමා සරර ඇතුර ඇතුළේ ප්‍රතිේය විදිර ක්‍රාත්මක වන්න. එතකොට අපි තවදුරටත් ඉන්නේ වැැක්සින් කරනය අවධාන මඩි දෙනිසා අපි කියන්නේ විසේ සඥවර කියන විදියට රට ක්‍රියාත්ම කිරීමඉතාම වැදගත් ඒ අනුව තන්දු තිරණ ගැනීම වැදගත් ඒවගේම දැංලබන සතිය පාර්ලිමේන්තුව රැස් වෙනෝ න අපිදන්න පාල්ලිමේතුවත් තයි කල්දානොතිකිෙන අපිනං කියැන්න ට ොනානත් පාර්ලිමේන්තු තියෙන්න පාල්ලිමේතු දෙේසි හමගේෙන් ඩෝනන අපිට කියන වික්ෂ මන්තු ධනක කරනගල ිසු දනන්ගේ හද නැත කරගගේ පාලිේතු වැඩගටෙතු කරන්න පාර්ලිේන්තුව තමයි නීති හදන තැන. පාල්ලිමේන්තුව තමා රටේ මුදල් පරිපාලිනය කරන තැන. එතකොට මේ වෙලාව රටේ මේ වසංගත තත්ත්ව ආපදාව රටේ තියනවා මේකල පුළල කරන කරන්න පාලිමේන්තුුවෙන් ගන්නවන හැිය ශක්තිය ගන්න ඕනු. පාර්ලිේන්තු තුළ ගන සාකච්චා කරන්න ඕන පාර්ලිමේන්තුවේ මේ ගන විවාද කරන්නු. එනිසා පාර්ලිමේන්තුව වහලා ආණ්ඩුව ප්‍රශ්න යටගාලටයුතුකගේෙම ිලඳ අපේ තියන බලවත් විරෝධයක්. නිසා අපේ යෝජනාව තමයි සංකය පි ු ප්‍රශ්යනෑ සංකයා වලු කරන්න පුළුවන් ආණඩුවට මෙමනත්න් කතාානක දුවන්ට ඕන ප්‍රමාණයට ඇ මේගේ ගුණාත්මක භාව පාලිමේන්තුුවක් සිදුන කාර් භාරය පෙළිබඳ අපේ තියෙන්නේ පාර්ලිමේතු පැත්ව තු ගෙන ස්ථාව.